මම ජ්‍යෝතිෂවේදී වසන්ත රාජකරුණ සතිපතා ලග්න පලාපල මාසිකව ගෙනෙන ලග්න පලාපල ඒ වගේම විශේෂ ග්‍රහමාරු සහ සියලුම ජ්‍යෝතිෂ විශේෂාංග නිකුත් කළ සැනින් ඔබට දැනගැනීමට රාවන් ඇස්ට්‍රොලොජි මෙම YouTube නාලිකාව subscribe කර bell button එක click කරන්න. දෙදස් දහනමේ සැප්තැම්බර් මාසේ එකොළොසින්ද පෙරවරු 4:58ට ග්‍රහලොව සුරතලා බුද්ධිමතා ඒවගේම දඟකාර පොඩි ළමයා වශයෙන් හඳුන්වන බුධ ග්‍රහය තමන්ගේ මිත්‍ර රාශියක ඉඳලා, ඒ කියන්නේ සිංහ රාශියේ ඉඳලා තමන්ට අදි තමන්ගේ ස්වකීය භවනය උච්ච භවනය වෙන කන්‍යා රාශියට පැමිණෙනවා. ඉතින් අපි විමසා බලමු මේෂ ලග්නයේ ඉඳන් මීන ලග්නයට වෙනකල් උපන් ඔබට මෙම සුකුමල බුධ ග්‍රහයාගේ ග්‍රහ මාරුව කොයි වගේද බලපාන්නේ කියලා. මේෂ ලග්නය ඔබගේ ජන්ම පත්‍රයට අනුව 6 වැන්න භාවයට තමයි කුජ ග්‍රහයා පැමිණෙන්නේ. ඉතින් කුජ ග්‍රහයාගේ බලපෑම මෙන්න මේ ආකාරයට තමයි යෙදෙන්නේ. ලග්නාධිපති කුජ සමග බුධ ග්‍රහයා ටිකක් මේ වෛර ග්‍රහයෙක්. නමුත් 6 වැන්නට පැමිණීමෙන් ඔබගේ එදිනෙදා ජීවිතයේ ඔබගේ කටයුතු වලට පහසුවක් වෙනවා. ඔබට උදව්පකාර කරන්නට බොහෝ පිරිස් පෙළඹෙනවා. ඒ වගේම ඔබගේ සේවක කාරකාදීන්ගෙන් ඔබට වෙනදාට වැඩිය හිතවත්කමක්, ඔවුන්ගේ පක්ෂපාතිත්වයක් ලැබෙනවා. ඔබට ඔබගේ ජීවිතේ මේෂ ලග්න ඔබගේ ජීවිතයට හතුරු කරදරයක් තිබ්බනම් සමහර වෙලාවට ඒ හතුරු කරදරය නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගෙන් යම්කිසි තොරතුරක් ඔබට ලැබෙන්න පුළුවන්. ඔබගේ කටයුතු ආරක්ෂාවෙන්න, ඔබගේ ආරක්ෂාව ආරක්ෂා වෙන විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ බුද්ධිමත් භාවය කැපිලා පේන්න මෙම හේතුවක් වෙනවා. ඉතින් විශේෂයෙන්ම සේවා ස්ථානවල තිබෙන යම් යම් ගැටලු ඒවා निराකරණය වෙනවා බව කියන්න ඕනි. ඒ වගේම තමයි ගෘහ ජීවිතය තුලත් ඔබගේ බලපරාක්‍රමය පැතිරෙනවා. ඒ වගේම ඔබට ආදරය කරන ඔබගේ නැන්දලා මාමලා සහ සහෝදර සහෝදරියන්ට අමතරව පවුලට පිටින් ආපු අය පවා ඔබට හිතවත් වෙන කාලය මේක. ඉතින් ඇත්තටම කියනවනම් බුධ ග්‍රහයාගේ කන්‍යා රාශිගත වීම මේෂ ලග්න හිමි ඔබට ඉතාම හොඳ බව කියන්න ඕනි. වෘෂභ ලග්නය ඔබගේ ලග්නාධිපති සිකුරු එක්ක අධිමිත්‍ර ග්‍රහයක් වෙනවා බුධ ග්‍රහයා. ඉතින් කේන්දරේ එන්නේ පස්වන භාවයට පැමිණීමෙන් ඉතාම හොඳ තත්ත්වයක් තමයි පවතින්නේ. උගත්කමට ඒ වගේම දැනුමට ඥාන ශක්තියට උදව් කරන මේ බුධ ග්‍රහය ඔබට මෙම කාලයේදී තරංග විභාගවලට, ඒ වගේම විවිධ ශාස්ත්‍රයේ අභියෝගාත්මක බුද්ධිමය කටයුතු වල යෙදෙන ඔබට අභියෝගයක් වූ සමහර විභාග, තරංග විභාග ඔබට ජයග්‍රහණය කරගන්න පුළුවන්, සමත් වෙන්න පුළුවන්, ඉතාම හොඳයි. ඉතින් ඒ නිසා මෙම ග්‍රහමාරුව ජයෙන් ජය ආර්ථික තත්ත්වයට, ඔබගේ ශිල්පීය ඥාන ශක්තිය, ඒ කියන්නේ ව්‍යාපාරික කටයුත්ත කරනවන ඔබට මේ ඒ තත්ත්වයෙන් ඔබට වෘත්තීය මට්ටමින් ඔබට බුද්ධිමත් භාවයෙන් වැඩ කටයුතු කරලා ඒවා හරිගස්ස ගන්න පුළුවන්. ශිල්පීය ඥානයේ වෘත්තීය මට්ටමට එකතු වුණාම ජයග්‍රහණය වෙන ඔබගේ ව්‍යාපාර වස්තුන් දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ වාසනාව පැමිණෙන කාලයක් ලග්නාධිපති සිකුරු සමග මිත්‍ර නිසා ඔබගේ වෙළඳ ව්‍යාපාර වලට නව නව්‍යකරණයක් සහිත විදිහට යන්න පුළුවන්. ඒ වගේම සියලුම රැකියා කරන අයට ඉතාම හොඳයි. වෙනදාට වැඩිය බුද්ධිය, ඔබගේ බුද්ධිමත් භාවය ඔබට ඇති වෙනවා. ඒ වගේම වෘෂභ ලග්න හිමි ඔබට හදිසි ධනලාභ මේ හින්දා ඇති වෙනවා. ඉතාම හොඳයි. ඔබගේ විවාහ කටයුතු වලටත් හොඳ තත්ත්වයක් මෙම කාලයේ. ඇත්තටම ජයෙන් ජයයි වෘෂභ ලග්න හිමි ඔබට. මිථුන ලග්නය ඔබට ඉතාම සුවිශේෂී ග්‍රහයක් වෙනවා. බුධ ග්‍රහයා ඔබගේ ලග්නාධිපතිය, ඔබගේ ලග්නයේ අධිපති ධර්ම, ඔබගේ පියා හා සමාන මෙම ග්‍රහය ඔබගේ ජන්ම පත්‍රයේ 4 කේන්දරෙන් 4 වැන්නට පැමිණෙන්නේ. ඉතින් ඇත්තටම සිත ප්‍රීතියෙන් පිරෙන කාලයක් වෙනවා. ඔබගේ ආර්ථික තත්ත්වයට මෙම ග්‍රහයාගේ සුවිශේෂී දායකත්වය ලැබෙනවා මෙම කාලයේදී.
ඔබට ඥාන ශක්තියෙන් ඔබගේ අලුත් සැලසුම් අති ඒවාගේම අලුත් කල්පනාවක් අලුත් සංකල්පනා එක්ක ඔබගේ ජීවිතයේ ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒවාගේම බුද්ධිමත් භාවය නිසාම ඔබගේ වාක් චාතුරයේ නිසාම මිතුන ලග්නය හිමි ඔබ හැම තැනම කැපී පෙනෙනවා. විශේෂෙන්ම ඔබට වෙනදාට බැහැ කියපු සමහරු මූල්‍ය පහසුකම් වලට සමහර දේවල් වලට ඔබට ඇත්තටම හා කියලා කියනවා. ඉතින් ඒ නිසා ඔබට ජයෙන් ජය හිමි වෙන කාලය ගෘහ ජීවිතය තුලත් ඔබගේ භූමිකාව ඉතාම ශක්තිමත් වෙන බව පෙන්වන්න කරනවා. ඉතාම කාර්ය බහුල වෙලා ඔබ හැම තැනම විසිරිච්ච තත්ත්වයක් වුණාට ඔබගේ කාර්ය බහුල වුණාට ඔබට ඉතාම හොඳ කාලයක් මෙම කාලයේ ඔබගේ භූමි ලාභ සැප සම්පත් ලැබෙනවා වගේම භූමියේ ඔබට කාලයක් තිස්සේ විසඳෙන්නේ නැතුව තිබු නීතිමය ප්‍රශ්නයක් විසඳිලා ඔබට හිතට සතුට ගේනවා ඉතාම හොඳ කාලයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනදාට වැඩිය සමාජයේ පිළිගැනීම ඔබ සතු වෙනවා ඉතාම හොඳයි. බුදගේ ග්‍රහමාරුව ඔබට ජයෙන් ජය. කටක ලග්නය කටක ලග්නය ඔබගේ වික්‍රමස්ථානයට තමයි මේ බුධ ග්‍රහය එන්නේ. ඉංග්‍රීසියෙන් කියනවා බ්‍රෝඩ්කාස්ටිං ඒරියා එක කියලා. තුන්වන භාවය තමන්ගේ කීර්තිනාමය සම්බන්ධව බලපවත්වන තැන. එහෙනම් කටක ලග්නය ඔබ හිතන්ට පතන්න පුළුවන් හිත සිතිවිලි ශක්තිය ඉතාම ප්‍රබලව තියෙන කෙනෙක් කටක ලග්නය ඔබ. ඉතින් කටක ලග්නය ඔබට මෙම ග්‍රහයාගේ ග්‍රහ මාරුව නිසා ඔබගේ බුද්ධිමත් භාවය පතල ඥානය ඇතිවෙන්න පුළුවන්. හැම තැනම පැතිර පවතින ඒ ශක්තිය නිසා ඔබගේ ආර්ථික තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. ඔබගේ කතාවෙන් ක්‍රියාවෙන් ඔබට ජනි ජනය ආකර්ෂණය කරගන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු කරන ඔබට විදේශ රැකියා කරන ඔබගේ ඉතාම ඔබගේ ප්‍රියමනාප භාවය නිසාම වෙනදාට වැඩිය හාම්පුතාලගේ හිත දිනා ගන්න පුළුවන්. ඒ වගේම විදේශ රටවල් වල වැඩ කරන ඔබගේ වැටුප් වද්දක ඇති වෙන කාලයක්. ඒ වගේම හොඳම කාලයක් මේ කාලය. ඒ වගේම තමයි තරඟ විභාග වලට බුද්ධියෙන් අභියෝග වලට මූණ දෙන දුවා දරුවන්ගේ පාසල් අධ්‍යාපනය ලැබෙන. ඒ වගේම රැකියා කරන සමහර කටක ලග්නයේ අයගේ තරඟ විභාග වලට ඉදිරිපත් වෙනවන අභියෝගාත්මක පරීක්ෂණ වලට ඉදිරිපත් වෙනවන ඒ අය සියලු දෙනාටම කටක ලග්නයේ හිමි ඔබට ජයග්‍රහණ හිමි වෙනවා. එම විභාග සමත් වෙනවා කීර්තිනාමය පැතිරෙනවා. ඉතාම හොඳ කාලයක් විදියට සඳහන් කරන්න පුළුවන් මෙම කාලය. ඉතාම ජයෙන් ජය ඉතාම හොඳයි. ධනයෝග පහළ වෙන කාලයක් කටක ලග්නයේ හිමි ඔබට. සිංහ ලග්නයේ ඔබට ලග්නාධිපති රවි. ඒ වගේම බුධ ග්‍රහය කියන්නේ නිකම්ම නිකං ග්‍රහයක් නෙවෙයි. ඔබගේ ලග්නාධිපති එක්ක නිතරම එකතු වෙන ග්‍රහයක් සම්මිශ්‍රණ වෙන ග්‍රහයක් එකතු වෙ තම යෝග වෙන ග්‍රහයක් රවි බුධ යෝගය ඉතාම බලවත් වෙනවා කටක මේ සිංහ ලග්නේ හිමි ඔබට. ඉතින් මේ සිංහ ලග්නයේට 11 වෙන රාශිය අයිති වෙන්නේ අයස්ථානය. ඒ වගේම සිංහ ලග්නේ හිමි ඔබට ධනස්ථානය වෙන්නේ දෙවැන්න. ඒ දෙව රාශි දෙකේම අධිපතිත්වය දරන්නේ බුධ ග්‍රහය. ඉතින් බුධ ග්‍රහයාගේ ග්‍රහ මාරුව කන්‍යා රාශියට ධනස්ථානයට පැමිණීම ඔබට ජයග්‍රහණ හිමි වෙන්නේ අමුතු විදියට. ඔබගේ වචනය නිසාම ඔබගේ ක්‍රියාකාරීත්වය නිසාම ඔබගේ ක්‍රියාශීලී බව නිසාම මෙම කාලය තුළ ඔබට ධනයෝග හිමි වෙනවා. ඒ වගේම අලුත් වැඩ කටයුතු කරන්නට ඔබට ධෛර්ය ශක්තිය ලැබෙනවා. ඔබගේ බුද්ධිය ඔබගේ සියලුම වාසනා බලයට ඉහලින් බුද්ධිය මතුවලා ඒ බුද්ධිමත් භාවයම ඔබට වාසනාව කියලා කියන්න පුළුවන්. ඉතාම හොඳ කාලයක් මෙම කාලය. ඒ වගේම තමයි ඥාතිහිත මිත්‍රයන්ගෙන් හදිසි ධනලාභවලින් ඔබට දියුණු වෙන්න පුළුවන්. ගෘහ ජීවිතයත් ඉතාම හොඳයි. ඔබ වෙනදාට වැඩිය ප්‍රීතියෙන් සිටිනවා. ඇත්තටම කියනවා නම් පවුලේ සමාජිකයන් සමග දුරබැහැර විනෝද වීමට සහ ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වීමට හැකියාව ලැබෙනවා. විදේශගත ඔබගේ සියලුම දුක්ගින්නි නිමෙන කාලයක් සිංහ ලග්නේ හිමි ඔබට. ඉතාම හොඳයි. ජයෙන් ජය මෙම කාලය. කන්‍යා ලග්නේ හිමි ඔබට ඔබගේ ලග්නාධිපති ග්‍රහයා පැමිණින්නේ ඔබගේ
ලග්නයට ඉතිං ඇත්තටම කියනවන සෑහෙන කාලෙකට පස්සේ ඔබට ඉතාම් හොඳ අස්සැසිල්ලක් වෙනවා මෙම කාලේ. ඉතිං තමාගේ අතපසු විච්ච සියලුම වැඩකටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුව ආර්ථික තත්වයට මේ ඉතාම පිටුවහලක් වෙනවා. ඔබගේ ලග්නාධිපතිය බලවත්වීම ඔබගේ රැකියා තත්වයට ඉතාම හොඳයි. ඒ වගේම කරන කියන කටයුතුවල ඉතාම හොඳ දියුණුවක් ඇති වෙනවා. ඒ වගේම විදේශගතව ඔබ වැඩ කරනවා නම් විශේෂයෙන්ම සන්නිවේදන ක්ෂේත්‍රවල අපි හිතමු ශ්‍රී ලාංකික ඔබ ජපානය සහ යුරෝප රටවල පරිගණක ආශ්‍රිතව රැකියා කරනවා නම් ඒ වගේම ගමනාගමනේ පොදු ගමනාගමනේ ඒ වගේම තැපැල් හා විදුලි සංදේශ කටයුතුවල වැඩ කටයුතු කරනවා නම් ඔබගේ ආර්ථික තත්ත්වය ඉතාම යහපත් වෙනවා. ඒ වගේම සියලුම කන්‍යා ලග්න හිමි අයට රැකියාවේ දියුණුව ඇති වෙනවා, වැටුප් වර්ධක ඇති වෙනවා. ඒ වගේම ඔබගේ සේවාස්ත පහසුකම් ප්‍රිවිලේජස් ඇත්තටම ඇති වෙනවා, ඉතාම හොඳයි. ඒ වගේම ගෘහ ජීවිතය තුළ ඔබ ඉතාම ප්‍රේමනාප පුද්ගලයෙක් වෙනවා, ගෞරව නම්බුනාම පරිසරේ ඔබගේ සමාජ ශේත්‍රයේ ඔබ සමාජ පරිසරයෙන් ඔබට ප්‍රදානය වෙනවා. ඉතාම හොඳ කාලයක් මෙම කාලේ, ඉතාම ජයෙන් ජයයි. ඔබ උත්සාහවන්ත වෙන තරමටම ඔබගේ බුද්ධිමත් භාවය නිසාම ඔබට දියුණුව කරා පියනගීමේ ඒ හැකියාව ලැබෙනවා. ධනයෝග හදිසි ධනයෝග හිමිවන මෙම කාලේ ඉතාම හොඳයි. තුලා ලග්නය ඔබට වැස්ථානයට තමයි බුධ ග්‍රහය පැමිණින්නේ. කමන්නේ නැහැ, වැය වීම ඇත්තටම කියනවනේ එහෙමටම වැය වන්නේ නැහැ ඔබගේ තැන්පත් ධනේ. මොකද තත්කාල ග්‍රහචාරී ගුරු ග්‍රහය බලවත් වෙලා තමයි දෙවැන්නේ සිටින්නේ. ඉතින් ඒ නිසා ඒක සම්බන්ධව ගැටලුවක් නැහැ. අන්ත බුද්දත් ලැබතොත්ද වැයතානේ දන්ත ගජත් ලැබ නිර්දු සමානේ. තුලා ලග්නේ හිමි ඔබට ප්‍රභූවරුන්ගේ ආශ්‍රය, ඒ වගේම රජෙක් වගේ ඉන්න පුළුවන්, ඒ වගේම ඔබගේ නිවසේ දානමානාදී කටයුතු පවා සිද්ධ වෙනවා මෙම කාලයේදී. ඉතින් ඒ නිසා ආර්ථික තත්ත්වයට තමාගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාගේ ආශිර්වාදයේ අල්ම බැල්ම රැකවරණය ලැබෙනවා. ඒ වගේම තමාගේ වෙනදාට වැඩිය බුද්ධිමත් භාවය ඔබට බුද්ධිමත් භාවය නිසා යම් යම් දේවල් ළඟා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි විවාහ ජීවිතයේ අතින් ගත්තම ඉතාම අඹුසැමියන් අතර හොඳ අවබෝධයක්, ඒ සම්බන්ධතා ඇතික, ඒ සම්බන්ධතා හොඳ ආකාරයට පවතිනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඉතාම හොඳ මානසික තත්ත්වය ගෘහ ජීවිතයේ ඔබට ගොඩනගා ගන්න පුළුවන්. තරම් විභාගයට ඉදිරිපත් වන ඔබගේ එම ජයග්‍රහණී හිමි වෙනවා. ඒ වගේම මෙරට රැකියා අපට හිමිනවා. විදේශ රැකියා බලාපොරොත්තු වුණා නම් යම්කිසි පුද්ගලයෙක්ගෙන් ඒ අයගෙන් හිත මිත්‍රාදීන්ගේ ඒ කටයුතුද ඉෂ්ට සිද්ධ වෙනවා. ඉතාම හොඳ කාලයක් විදිහට තමයි මෙම කාලේ අඳුනන්නට පුළුවන්. ඉතාම හොඳයි, ජයෙන් ජය. වෘෂික ලග්නේ ඔබට ඉතාම හොඳ කාලයක් මෙම කාලය. තත්කාල ග්‍රහචාරයේ මම වෙනදා කියනවා වගේ මේ කාලේ වෘෂික ලග්නේ බලවත් වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා ඔබගේ රැකියා ස්ථානයේ ප්‍රබල ග්‍රහ පිහිටීම් එක තියෙද්දි බුධ ග්‍රහය 11 වෙනට සම්ප්‍රාප්ත වීම ඔබගේ සමාජ පරිසරය තුළින් ඔබ දියුණු වෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම හිතවත් බුද්ධිමතුන්, ඒ වගේ ඔබට හිතවත් උපදෙස් දෙන්නන් ඔබට ජීවිතයට ළඟා වෙලා ඔබගේ ව්‍යාපාරික කටයුතු ආර්ථික තත්ත්වයට අතහිත දීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම කාලයක් ඔබට ආශ්‍රය කරන්න බැරි වුණ සුවිශේෂී මිත්‍රයෙක්, හුඟක් වෙලාවට ප්‍රතිවිරුද්ධ අය, ඒ කියන්නේ පිරිමි කෙනෙකුට නම් ගැහැණු කෙනෙකුට නම් පිරිමි කෙනෙක් ළඟා වෙන්න පුළුවන්, තමන්ගේ ජීවිතයට අතහිත දීමක් පෙන්නුම් කරනවා ඒ අයගෙන්. ඒ වගේම ගෘහ ජීවිතය තුළත් ඔබට ඇත්තටම කියනවා නම් ඔබගේ ප්‍රීතිය, ගෙදර දොරේ ප්‍රීතිය ඉතාම හොඳින් පවතිනවා. ඒ වගේම දුවදරුවන් සමග වෙනදාට වැඩිය හොඳ සමීප සම්බන්ධතාවයකින් වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි පිට පළාත්වල සංචාරය කිරීමේ අවස්ථාව ඔබට හිමි වෙනවා. ඒක සුවිශේෂී තත්ත්වයක්. ඔබට මෙම මාසයේ අගදී ආගමික කටයුත්තකට සම්බන්ධ වීමේ හැකියාවද ලැබෙනවා. ඒ වගේම සමාජ පරිසරය තුළින්, ඔබගේ සමාජය තුළින්, ඔබගේ පවුල් පරිසරය තුළින් ඔබට ගෞරවය හිමි වෙනවා. ඉතාම හොඳයි. අලුත් ඥාති හිත මිත්‍රකම් ගොඩනැගෙන කාලයක්, ඥාන ශක්තිය දියුණු වෙන කාලයක්. ජයෙන් ජයයි වෘෂික ලග්නේ හිමි ඔබට.
ධනුලග්නය ධනුලග්නය ඔබට ඉතාම වටිනා ග්‍රහචාරයක් තමයි ග්‍රහ සංක්‍රාන්තියක් තමයි බුධ ග්‍රහයාගේ දසවැන්නට පැමිණීම. ඔබගේ ලග්නේ යෝගකාරක ග්‍රහයෙක් තමයි දසවැන්න අධිපති බුධ ග්‍රහයා දසවැන්නට පැමිණීමෙන් රැකියාව දියුණු වෙනවා. ඒ වගේම රැකියාවේ අලුත් නිලතල නම්බුනාම හිමිවෙනවා ඔබට. ඒ වගේම ඔබට මේ වෙලාව තත්කාල ග්‍රහචාරයේ ලග්නේ සෙනසුරු ග්‍රහයා බොහොම බලවත් විදියට පීඩා විඳිනවා. විශේෂම ලග්නේ රාශි කපලකින් කේතු ග්‍රහයාද මේ වෙලාවේ ලග්නේ ඉන්නේ. ඉතින් මේ වගේ ග්‍රහචාරයක් තියෙද්දි මේ හදිසි එහෙම ඔබට දසවැන්නට බුධ ග්‍රහයා සම්ප්‍රාප්තිය ඔබට ඇත්තටම කියනවා වැලි කතරට දිය බිඳක් වගේ සමානයි. ඉතින් ඒ නිසා ඔබගේ මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ලග්නේ ඇති කර ලග්න ඒරාෂ්ට කපලවලින් බේරෙන්න මේ කාරණාවක් ඔබගේ රැකියාවේදී ඔබ ඉතාම හොඳින් වෙනදාට වැඩිය උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන්න හාම් පුතාලාගේ හිත දිනාගන්න ඔබට ඉතාම හොඳයි. එහෙම කළොත් ඇත්තටම ඉතාම ජය හිමි වෙනවා මෙම කාලේ මෙම තත්ත්වයක් එක්ක කල්පනා කරලා බලනකොට. ඉතාම හොඳ කාලයක් විදියට හඳුන්වන්නට පුළුවන් මෙම කාලය. ඒ නිසා උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන්න. ගෘහ ජීවිතය තුළත් ඔබගේ ප්‍රීතිය රජයන කාලයක් තමයි මෙම කාලේ. මංගල යෝගින් වෙනවා දහත්වැන්නාධිපති බුදු බලවත් වෙලා දසවැන්නේ පැමිණීමෙන් ධනුලග්න හිමි ඔබට මංගල යෝගය උදා වෙන බව පෙන්නුම් කරනවා. ඒ වගේම මේ හම්බු වෙන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ඔබට හත්වැන්නාධිපතිය තත්කාල ග්‍රහචාරී දසවැන්නේ බලවත් වීම නිසා ඔබට හොඳ බුද්ධිමත් සහකාරයෙක් හෝ සහකාරියක් ලැබීමේ වාසනාව ලැබෙනවා. ඒ අතරතුර ඒ අයගෙන් උදව්පකාර ඒ වගේම තමාගේ ආර්ථික තත්ත්වය දියුණු වීමේ හැකියාවද පැමිණෙනවා. ඉතින් ඇත්තටම කියනවා ධනු ලග්න හිමි ඔබට මේ බුධගේ ග්‍රහ මාරු ඉතාම හොඳයි. ජයෙන් ජය. මකර ලග්නයේ ඔබට ඉතාම හොඳ ග්‍රහමාරුවක් විදියට තමයි බුධගේ ග්‍රහමාරුව සඳහන් කරනු. ලග්නයට යෝගකාරක ග්‍රහයක් වෙනවා බුධ ග්‍රහය. ලග්නයට සුභයක් වෙනවා ලග්නාධිපති සෙනසුරුත් එක්ක අධි මිත්‍ර නිසා උපත් කේන්ද්‍රයෙන් අටවැන්නෙන් මිදිලා මාරක ස්ථානයෙන් මිදිලා නවවැන්න තමයි ඉන්නේ. පහුගිය කාලවලදී ඇත්තටම කියනවා මානසිකව අන්තිම අඩිය හිටිය මේ වෙලාවේ ලග්නයේ රාශියකෙත් ලග්නේ රාත්‍රිකුණ පීඩා විතර මකර ලග්නේ ඔබ. ඉතින් ඇත්තටම මේ ග්‍රහයාගේ සුවිශේෂී ග්‍රහ මාරුව නිසා ඇත්තටම ඔබට සිතට සහනය නම් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේම කාලයක් තිස්සේ සිතට වද දීපු විශේෂ නීතිමය ගැටලුවක් හෝ ඔබට පෞද්ගලික කාටවත් කිව්වේ නැති පෞද්ගලික කාරණාවක් ඔබට ප්‍රශ්නයක් වෙලා තිබ්බනම් ඒ ගැටලුව निराකරණය වෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඉතාම හොඳ තත්ත්වයක ඔබ ඉන්නවා. ආර්ථික තත්ත්වයටත් එය මහඟු පිටිවහලක් වෙනවා. ඔබට බුද්ධිමත් කෙනෙක්ගේ උදව්පකාර ලැබෙනවා. ඒ වගේම ඔබගේ ඥාතීන්ගේ හිතවතුන්ගේ උදව්පකාර ලැබෙනවා. විදේශගත මිත්‍රයෙක්ගෙන් ඔබට ඔබගේ ආර්ථික තත්ත්වය දියුණු කරගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ දෙමව්පිය හෝ වැඩිහිටියෙක් ඔබට දේපල වස්තුලාභ භූමිලාභයක් දෙන්නම් කියලා තිබ්බනම් ඒවා මෙච්චර කාලයකට දුන්නේ නැත්තම් මෙන්න ඒ උරුම හරුමකම් ලැබෙන කාලේ තමයි මේම කාලේ. ඒ නිසා ඒ සම්බන්ධවත් එයාලා හොඳින් තියාගෙන වැඩිහිටියන්ට බොහොම ආදරය කරුණාව දක්වගෙන ඉන්ට ඔබට මෙම බුදු මාර්ගයට ඉතාම වාසනාවන්ත විදියට ඔවුන්ගේ ආදරය රැකවන්නේ හිමිවෙනවා. ඔවුන්ගේ ගෞරවය හිමිවෙනවා. ඔබද මානසික තත්ත්වයෙන් ඒ වගේම කායික තත්ත්වයෙන් මානසික ඒකාග්‍රතාවයෙන් ඉතාම ඉහළ පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතාම හොඳයි. ජයෙන් ජය වෙනවා මකර ලග්න හිමි ඔබට. කුම්භ ලග්නයේ හිමි ඔබට මෙම ග්‍රහ මාරුව ඇත්තටම කියනවා නම් හොඳ නරක දෙකම මිශ්‍ර වෙන ග්‍රහ මාරුවක්. ඒ කියන්නේ ඔබගේ කේන්ද්‍රයේ විපරීත වශයෙන් අටවැන්නේ බලවත් වෙන්නේ. ඉතින් මේ වෙලාවේ අටවැන්නේ මෙම ග්‍රහයා තැන්පත් වෙනකොට අටවැන්නට පැමිණෙනකොට ඊට ඒත් එක්කම මේ මාසයේදී සිකුරු ග්‍රහයා අටවැන්නේ නීච වෙනවා. නීච භංග රාජයෝගයක් ඔබට තිබුණත් ඔබ ඇත්තටම කියනවා නම් ඔබ රැවටෙන්න පුළුවන් යම් කිසි දෙයකින්. ඒ කියන්නේ ඔබව රවට්ටන්න පුළුවන්. කුම්භ ලග්න හිමි කෙනෙක් ඔබ විශේෂයෙන්ම රැවටෙන්නේ නැහැ එහෙම. කාත් එක්කවත් ඉතාම පූර්ව විනිවිද භාවයකින් තමයි ඔබ කටයුතු කරන්නේ. නමුත්
යම්සේ ඔබගේ දුර්වල ග්‍රහචාරයක් තියෙනවා නේද? ඇත්තටම මේ වෙලාවේ සිකුරුගේ මහදශාවේ රාහු අතුරු දශාවක් ගත කරනවා නේද? ඒ වගේම ඔබට කියන්න ඕනේ ඔබ ඇත්තටම ගත කරනවා නම් සෙනසුරු මහදශාවක් ඔබ ඇත්තටම අමාරු වෙටෙන්න පුළුවන් විශේෂම පරිස්සම් වෙන්න ඔබට ඒ ඔබගේ ආර්ථික තත්ත්වයට ඒ වගේම ගෘහ ජීවිතයේ යම් යම් තත්ත්වයන් වලට මේ බාධා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව ඔබ කල්පනාකාරීව සිටිය යුතුයි. ගෘහ ජීවිතය තුලත් ඔබගේ පවුලට පිටින් ඉඳගෙන කවුරු හරි පවුලේ සමගිය සමාදානයට යම්කිසි බාධාවක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම ඔබගේ කටයුතු අවුල් කරන්න පුළුවන්. ඉතාම කපටි පුද්ගලයෙක් ඔබගේ ජීවිතයේ ඔබට යම්කිසි විදියකින් ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව ඔබ කල්පනාකාරී වන්න. ඉතින් ඇත්තටම කියනවා නම් මෙම කාලය තුළ ඔබ ඉතාම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. ඒ හින්දා ඔබ ඇත්තටම කියනවා නම් තැනට සුදුසු නොවනින් කටයුතු කරලා මේ විපත්තිදායක කාලය ඔබ විපත්තිදායක කාලයෙන් ආරක්ෂා විය යුතුයි. ඇත්තටම ඒ අනුව ඔබ ආරක්ෂාවන්ට මෙම කාලයේ ඒ තරම් හොඳ කාලයක් විදියට සඳහන් කරන්නට බෑ. මීන ලග්නය ඔබට ඔබගේ හතාධිපතිය වෙනවා බුධ ග්‍රහය. ඒ වගේම හතරවැන්නාධිපතියත් වෙනවා. මේ විශේෂිත ග්‍රහය මීන ලග්නයේ මේ ඔබට විවාහ ස්ථානයේ වගකීම පැවරෙන්නේ ඇත්තටම බුධ ග්‍රහයට. ඉතින් මෙම බුධ ග්‍රහයාගේ හත්වැන්න බලවත් වීම ඔබට භද්‍රා යෝගය උදා කරනවා. ඉතින් ඇත්තටම හොඳ කාලයක් විදියට තමයි සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. හවුල් ව්‍යාපාර කරන මීන ලග්න හිමිය ඔබට එම ව්‍යාපාර කටයුතු යහපත් කරගන්නට වාසනාව හිමිනවා. ඒ වගේම ඔබ ලිපි ලේඛන ආශ්‍රිතව කටයුතු කරනවා නම් ඒ වගේම වෙළඳ ව්‍යාපාර කටයුතු ග්‍රොසරිස් ඒ වගේම සන්නිවේදන ක්ෂේත්‍රයේ කියන්නේ IT මැනේජ්මන්ට් ඒ වගේම කම්පියුටර් සයන්ස් ඒවා කරන ඒවා නියෝජනය කරන බුද්ධ ග්‍රහය තීක්ෂණ බුද්ධිය මෙහෙයවා කරන කටයුතු එයා නිවේදනය කරන බුද්ධ ග්‍රහතුමා. ඉතින් ඇත්තටම හත්වැන්නට පැමිණීම තුළින් ඇත්තටම තම ජයෙන් ජය හිමිනවා. විශේෂම බුද්ධි මට්ටම ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. එවාගේම තරඟ විභාග වලට ඉදිරිපත් වන ඔබගේ ජයග්‍රහණ හිමි වෙනවා. ඒ වගේම රැකියා අවස්ථාද හිමි වෙනවා. විශේෂයෙන්ම මීන ලග්න හිමි ඔබගේ විවාහ කටයුතු වලට තීන්දුවක් ලැබෙනවා ඇත්තටම. ඒ වගේම විවාහ මංගල යෝග උදා වෙනවා. කාගේ හරි කපු මහත්තයෙක්ගේ මාර්ගෙන් හරි ස්ත්‍රී පක්ෂයෙන් සහ පුරුෂ පක්ෂයෙන් ඔබට මංගල යෝග උදා වෙන කාලේ ඉතාම හොඳයි. ඒ වගේම වෙනදාට වැඩිය හිත ප්‍රීතියෙන් සිටින කාලයක් වෙනවා. හත්වැන්නට ග්‍රහලව බුද්ධිමතා ඔබගේ හත්වන භාවයට පැමිණීම මීන ලග්න හිමි ඔබට ජයෙන් ජය ඉතාම සුභයි. තෙරුවන් සරණයි. සියලුම ජ්‍යොතිෂ විශේෂාංග මාසික ලග්න පලාපල සතියේ ලග්න පලාපල ඒ වගේම සියලුම ජ්‍යොතිෂ විශේෂාංග නිකුත් කළ තැනින් දැනගැනීමට මාගේ රාවන් ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. තෙරුවන් සරණයි.